අපිට තියෙනවා විපල්ලාස හතරක්. අනිත්‍ය දේ නිත්‍ය ලෙස ගැනීම, අසුභ දේ සුබ ලෙස ගැනීම, අනාත්ම දේ ආත්ම ලෙස ගැනීම, සැප දේ දුක් දුක් දේ සැප ලෙස ගැනීම. එතන විපල්ලාස කියලා. විපල්ලාස වල සාමාන්‍යයෙන් අසුභ දේ සුබ ලෙස ගන්නකොට අපේ අරමුණ වෙන්නේ රූපය. අපි අසුභ වෙච්ච රූපේ සුබ ලෙස දකිනවා. ඊට පස්සේ දුක් දේ සුඛ ලෙස දකිනකොට තියෙන ප්‍රධානම අරමුණ තමයි ප්‍රධානම හැමතිස්සෙම නෙමෙයි ප්‍රධානම අරමුණ තමයි වේදනාව. වේදනාව තමයි අපි සැබවින්ම සැපක් ලෙස දකින්නේ. ඊළඟට අනාත්මය ආත්ම ලෙස දකින්නට. අනාත්මය ආත්ම ලෙස දකින්න එකේ ප්‍රධානම අරමුණ තමයි සංඥාව. උගත්කම. උගත්කමනේ ලකුවටම මාන්නයට හේතු වෙන එකක් නේ කරුණේ. ලෝකේ හරියට සම්මතයින උගත් කිනාට දෙන සැලකිල්ල සමහරවිට රජෙක්ටවත් දෙන්නේ නැතුව රජෙක්ට ගරු කරනවා වෙන්න පුළුවන් ධනයට බලයට. නමුත් අපි අවංකවම ගරු කරන කෙනා තමයි උගතා කියන කෙනා. අපේ සැබවින්ම ගරු කිරීමෙන්නේ උගතට. අපේ ධර්මයේ හැටියට උගත්කමට වඩා සිල්වත්කම ගුණවත්කම වැඩි ප්‍රති කතා කරන. නමුත් ලෝකයේ සාමාන්‍ය සම්මතයේ අපේ ශාසනය උගත් උගතට ලොකු තැනක් තියෙනවා. ඒ නිසා සංඥාව කියන එක සංඥා නානත්වය. එතකොට කෙනෙක්ට අහන්න පුළුවන් එදා අපි කතා කරානේ උගත්කමින් ප්‍රඥාව වැඩෙනවා ඒක සංඥාවට වඩා වෙනස් කියලා මෙතන අදහස් කරන්නේ ප්‍රඥාව වැඩෙනවා උගත්කමින් හැබැයි සංඥාවත් එතන වර්ධනය වෙනවා සංඥා ඒක බෞද්ධ කෙනෙක්ටත් වෙන දෙයක් ධර්මයේ ඉගෙන ගන්නකොටත් වෙන දෙයක් සංඥාව වැඩෙනවා කියලා කියන්නේ කරුණවල සියුමම වෙනස තේරෙන්න පටන් ගන්නවා අපිට සාමාන්‍යයෙන් දැන් වාහනයක් ගැන ගැඹුරට දන්නේ නැති කෙනාට වාහනේ තියෙන හැම බොඩි පාට් එකක්ම එකයි කම්පියුටර් එක සර්කිට් එකක් ගත්තාම මේකේ වෙනසක් තේරෙන්නේ නැහැ ලොකුවට ඔක්කොම නිකන් යකඩ කෑලි ගොඩක් වගේ අපිට පේන්නේ මොකද අපේ ඒ සම්බන්ධයෙන් සංඥාව සියුම් නැහැ නමුත් ඒක එක්ස්පර්ට් කෙනෙක්ට නෑ මේ කෑල්ලෙන් මේක කරන්නේ මේ කොටසින් මේක කරන්නේ මේකෙන් මේ දෙකම කරන්න පුළුවන් කියලා ඒක නානත්වේ පේන්න පටන් ගන්නවා ඒ තමයි සංඥාව දියුණු වෙච්ච බව ඒතර ධර්මයට පැත්තට ආමත් ධර්ම කරුණු වොත්තපනේ මේ කෘත්‍ය කරනවා සම්තිරණේ මේ කෘත්‍ය කරනවා මේ මේ තැනදී වෙන කෘත්‍යයක් කරනවා මෙතන මේ මේ විදිහට බැලුවම වෙනස් විදිහට පේනවා කියලා අපිට සියුම්ම සියුම්ම පේන්න පටන් ගන්නේ සංඥාව දියුණු වෙනකොට ඒ සංඥාවේ දායකත්වයක් තියෙනවා ඒ නිසා සංඥාව කියන එක ආත්ම සංඥා ආත්ම දෘෂ්ටියට ගොඩක්ම ළඟයි අපි මාන්නය ඇති කරගන්න දෘෂ්ටිය ඇති කරගන්න ඒ දෘෂ්ටි කියන්නේ අපේ ආත්ම ගතිය වර්ධනය කරගන්න තියෙන ලොකුම සාධක. හැබැයි අනිත්‍ය දේ නිත්‍ය විපල්ලාසෙන්නේ. අනිත්‍ය දේ නිත්‍ය විපල්ලාසෙදි හොඳම ආහාරය අරමුණ තමයි සිත. සිත. අපි දන්නවා අපේ රූපේ කාලයක් තිස්සේ වෙනස් වෙනවා කියන එක අපිට ප්‍රකටයි. ඒක ඕන කෙනෙක්ට තේරෙනවා. වේදනාව වෙනස් වෙනවා කියන එක ප්‍රකටයි. මොකද හේතුව අපි දන්නවා අපි සමහරවිට සතුටින් ඉන්නවා සමහරවිට දුකෙන් ඉන්නවා ඒක ප්‍රකටයි. ඊට පස්සේ සංඥාව වෙනස් වෙනවා ඒක ප්‍රකටයි අපිට මතක නැහැ අපි කියනවානේ අපිට ඉස්සර නම් මතකයි දැන් නම් මතක නැහැ. ඒ දවස්වල මගේ මතකයේ හොඳයි සංඥාව හොඳයි කියලා කියනවා. එතකොට සංඥාවේ උඩ වැඩෙන එක පේනවා අපිට. ඊට පස්සේ සමහර හැඟීම්, ශ්‍රද්ධාදී ගුණධර්ම මට රාගයේ තිනවා සමහර දවස්වල රාගේ නැහැ. අද ශ්‍රද්ධාව හොඳයි සමහර දවස්වල ශ්‍රද්ධාව මදි. වීරිය හොඳයි වීරිය මදි. ඒකේ අනිත්‍යතාවයත් පේනවා අපිට. හැබැයි සිත කියන එක බලන්න. අපි දන්නවා අපිට කාලයක ශ්‍රද්ධාව තිබුණා කාලයක ශ්‍රද්ධාව අඩුයි. කාලයක ප්‍රඥාව හොඳයි කාලයක ප්‍රඥාව අඩුයි. කාලයක මගේ රූපේ ලස්සනයි දැන් රූපේ පිරිහිලා. නමුත් අපිට හිතලා තියනවාද කාලයක මම හිත නැතුව හිටියා දැන් හිත තවෙහිනවා මගේ හිත බිඳුනා හිත බිඳිලා අලුත් හිතක් හටගත්තා එහෙම හැඟීමක් අපිට එන්නේ නැහැ අපිට එන්නේ මුළු ජීවිත කාලෙම එකම හිතකින් සියලු වැඩ කරා වගේ හැඟීමක් විපස්සනා වඩපු කෙනෙක්ට විතරයි ඒ සිත ඇති වෙනව නැති වෙනව වෙනස් වෙනවා කියන එක තේරෙන්නේ ඒ නිසා අනිත්‍ය අරමුණු නිත්‍ය ලෙස සලකන අදහසේ හොඳම ආහාරය තමයි සිත